රූපවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ වේදීය මැණික් ප්‍රතිකාර ලංකාවට හඳුන්වා දුන් ජ්‍යොතිර්විද්‍යා විශාරද KAU සරච්චන්ද්‍ර මහතා. අයිබෝවන්, සුබ උදෑසනක්, වාසනාවන්ත උදෑසනක්. ජීවිතයේ යහපත් බලාපොරොත්තු සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාවත් සමගින් අදත් අපි ඔබ මුණ ගැසෙනවා රාශී වැඩසටහන සමගින්. ඉතින් විශේෂයෙන් මද මේ රාශී වැඩසටහන සඳහා ආරාධනා කරේ මානස ගුරුකුල අධිපති සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය අවුරුදු නැකත් කමිටු සමාජික ජ්‍යොතිෂ්‍ය විශාරද ජාත්‍යන්තර උපදේශක දේශමාන්‍ය සාමවිනිසුරු KAU සරච්චන්ද්‍ර මෙතුමන්ට. අයිබෝවන් ඔබතුමන්ට සුබ උදෑසනක්. අයිබෝවන් සුබ උදෑසනක්. හොඳයි, අපි අද දවසේ අපේ විශේෂයෙන්ම රාශී වැඩසටහන හරහා කතා බහ කරන්නට සූදානම් වෙන්නේ තරුණයෙක් විවාහ ප්‍රාප්ත වුණාට පස්සේ ඔවුන්ගේ ජීවිතයේ දකින සුන්දරම සිහිනය තමයි දරුවෙක් පිළිබඳව සිහිනය. ඉතින් දරුවන් ගැන කේන්දරයෙන් අපිට කතා බහ කරන්නට පුළුවන්ද කියන බොහොම විෂයාත්මක, ඒ වගේම ඔබ දැනගන්නට කැමති තොරතුරු කිහිපයක් ගැන අද දවසේ අපි කතා බහ කරනවා. KAU සරච්චන්ද්‍ර මහත්මයා, මම මුලින්ම දැනගන්නට කැමති කෙනෙක්ට දරුපල තිබෙනවද? ඒ වගේම දරුවන් ගැන කෙනෙකුගේ කේන්දර සටහනේ සටහන් වෙනවද? ඔව්, කෙනෙකුගේ කේන්දරේ පස්වැන්නින් තමයි දරුවන් ගැන කියවෙන්නේ. මේ පස්වැන්න කියන්නේ කේන්දරෙත් ඉතාම වැදගත් නම් පුණ්‍ය ස්ථානේ, පූර්ව පුණ්‍ය ස්ථානේ කියලා කියනවා. එතකොට පූර්ව පුණ්‍ය ස්ථානේ කියන පස්වැන්නින් තමයි දරුවන් ගැන කියවෙන්නේ. ඒකට තවත් විශේෂ ග්‍රහයෙක්ගේ බලපෑමක් තියෙනවා. ඒ තමයි ගුරු කියන පුත්‍රකාරකයා. ග්‍රහයින් අතරත් අග්‍ර ස්ථානයේ ඉන්න ග්‍රහය තමයි ගුරු කියන්නේ. ඒක නිසා කේන්දරයක ඉතාම වැදගත් ස්ථානයක් දීලා තිනවා දරුවන්ට පස්වැන්න සහ පුත්‍රකාරක ගුරු. එතකොට මේ පස්වැන්න කියලා කියන්නේ අපේ නොදැනුවත්කමින් සිදුවන දේවල් වලට. දැන් කාන්තාවකට දරුවෙක් පිළිසිඳ ගන්නවා කියන්නේ පවිත්‍ර නොදැනුවත්කමින් වෙන දෙයක්. නොදැනුවත්කමින් කියන්නේ කාන්තාව දන්නේ නැහැ පිළිසිඳ ගත්තද නැද්ද කියලා. ඒක දැනගන්නේ පසු වෙලා, ටික කාලයකට පස්සේ, අර ආර්ථවේ නැති වුණාට පස්සේ තමයි ස්ත්‍රියක් දැනගන්නේ තමන්ට දරුවෙක් පිළිසිඳගෙන කියලා. එතකොට පස්වැන්නෙන් කියවෙන හැම දෙයක්ම ওই විදිහ තමයි කියපෙන්නන්නේ. දැන් පස්වැන්නෙන් කියවෙනවා උදරය ගැන, උදරයේ ආහාර ජීර්ණය ගැන. දැන් මේ ආහාර ජීර්ණය කියන එකත් අපි දන්නේ නැතුව වෙන දෙයක්. දැන් අපි කෑමක් කෑවම අපි දන්නේ මේක දිරනවද නැද්ද කියලා. ඒක නිකම්ම සිද්ධ වෙනවා. එතකොට ඒකත් ආහාර ජීර්ණය ගැන කියවෙන පස්වැන්න. ඊළඟට පස්සේ කතා කරමු. අපි ලබන මූලික අධ්‍යාපනයත් අපි ඌමනාවෙන්ම කරන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ කුඩාම කාලේ අපි පාසලට එක් කියන්නේ දෙමව්පියෝ. අපේ ඌමනාවෙන් නෙමෙයි යන්නේ අපි. පස්සේ තමයි අපේ ඌමනාවෙන් ඉගෙන ගන්නේ. ඒක නිසා පස්වැන්න කියන ස්ථානයේ දරුවන් ගැන විශේෂ ස්ථානයක් වෙනවා. වගේම තමන් නොදැනුවත්කමින් කරන දෙයක් ගැන කියවෙන තරම්. ඔව්, දැන් අපි විශේෂයෙන්ම මේ කේන්දර සටහනත් සමගින් දරුවන් ගැන සාකච්ඡා කරන නිසා සාමාන්‍යයෙන් දරුවෙක් ලැබුණට පස්සේ කේන්දරයක් හැදුවාම මුල්වරට කරන්න ඕනේ කාර්යය මොකක්ද? ඔව්, දරුවෙක් ලැබුණට පස්සේ මුලින්ම කරන්නේ කේන්දරයක් හදලා දරුවට නමක් තියෙන එක. මේ නමක් තියෙන එක තමයි ඉතා වැදගත් වෙන්නේ. ඔබට මතක ඇති, මම පොඩි මතකය අවදි කරන්නම්. සිදුවත් කුමාරයා උපදිච්ච වෙලාවේ දවස් හත් වෙනි දවස ඇතුළත සුද්ධෝදන රජතුමා බමුණන් ගෙන්වලා, වේදේදත් බමුණන්, වේදේ කියන්නේ මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඇතුළු ශාස්ත්‍ර හයක් තියෙනවා. ඒ ශාස්ත්‍රියන් දන්න බමුණන් ලවා තමයි මේ නම් තැබීම කරේ. එතකොට නම් තැබීම ඉතා වැදගත් වෙනවා පුද්ගලයාගේ දියුණුවට හේතු වෙන කාරණයක්. ඒ නම තබන්නේ පුද්ගලයාගේ කේන්දරයට අනුව. දැන් අද කාලේ නම් තබන්නේ කේන්දරයට අනුව නෙමෙයි, කිසිම තේරුමක් නැති විදිහ නම් තමයි දරුවන්ට දාලා තියෙන්නේ. නමක් දානකොට විශේෂයෙන්ම ඒකෙන් ඒ දරුවාගේ අනන්‍යතාවය දැනගන්න පුළුවන්. අනන්‍යතාවය කියන්නේ ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියලා නමෙන් දැනගන්න පුළුවන්. දැන් සමහර නම් තියෙනවා පවිත්‍ර, ගැහැණුද පිරිමියෙක්ද කියලා හොයන්න බෑ. හරි. ඊළඟට ඒ දරුවාගේ සිංහලද, දෙමළද, ඉංග්‍රීසිද, ලන්සිද, බර්ගර්ද කියලා නමෙන් හොයන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපේ සිංහල අය දාන්න ඕනේ සිංහල නම්. සිංහල නම් ඕන තරම් තියෙනවා. දහස් ගණක් තියෙනවා. නමුත් අපේ සිංහල අය දානවා සමහරට අපේ කිසිම භාෂාවකට අයිති නැති නම්. ඉංග්‍රීසි නනුත් නෙමෙයි, දෙමළත් නෙමෙයි, හින්දිත් නෙමෙයි, මොකවත්ම තේරුමක් නැති නම් දානවා. එහෙම නම් දාලා දාන එක වැඩක් නැහැ. ඒක නිසා ඉස්ලාම කරන්න ඕනේ හොඳ නමක් දාන එක. ඉතින් ඒකට විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා ජ්‍යොතිෂ්‍ය තුල. ඒ අනුව තමයි ඒක කළ යුත්තේ. විද්‍යාත්මකව කේන්ද්‍රයේ සාදා ඔබගේ ඉරණම පරීක්ෂා කරගන්න ජ්‍යොතිෂ්‍ය විශාරද KAU සරච්චන්ද්‍ර මහතා හමුවන්න 0712-622-429. ඔව්, දැන් අපි අද දවසේදී කේන්ද්‍ර සටහන අනුව දරුවන් පිළිබඳව සාකච්ඡා කරන්නේ රාශිය වැඩසටහනත් එක්ක. දැන් විශේෂයෙන්ම මේ කාරණාවට තවත්
එක්කාසු කළ යුතු දෙයක් තමයි දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ දෙමාපියන් සෑහෙන්න හිතනවා. දැන් මේ වෙනකොට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ, ඒ කියන්නේ දරුවෙකුගේ ජීවිතයේ දෙවෙනි අධ්‍යාපනික දෙවෙනි කඩයිමට තමයි මුහුණ දෙන දරුවන් පිරිසක් අද දවසේදීත් විභාගය සඳහා සූදානම් වෙනවා. ඉතින් මම කැමති දැනගන්නට විශේෂයෙන්ම මේ කේන්ද්‍රය හරහා දරුවන්ගේ අධ්‍යාපනය, බුද්ධිය, ශරීර සෞඛ්‍ය මේ කරුණු කාරණාවන් දැනගන්නට පුළුවන් කමක් තියෙනවද? ඒවැ යම්කිසි අඩුපාඩුවක් තිබ්බොත් ඒවට පිළියම් සොයන්නට පුළුවන්ද? ඔව්. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරමු දරුවගේ අධ්‍යාපනය පිළිබඳව. දැන් දරුවෙකුගේ මූලික අධ්‍යාපනයේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ සිද්ධ වෙන්නේ දරුවගේ උමනාවට නෙමෙයි. දරුවට තෝරගන්න බෑ මම ඉගෙන ගන්න මොන විෂයන්ද කියලාවත් තෝරගන්න බෑ. එතකොට ඉස්කෝලේ පළවෙනි පන්තියේ ඉඳලා අපත සාමාන්‍ය පෙළ වෙනකන් දරුවාට ඉගෙන ගන්න වෙන්නේ අනුන් නියම කරන විෂයන්. දරුවට තෝරගන්න බෑ. මම ඒක කිව්වේ තමන්ගේ උමනාවෙන් කරන දෙයක් නෙමෙයි මූලික අධ්‍යාපනය. එතකොට පස්වැන්නෙන් කියවෙන්නේ මූලික අධ්‍යාපනය. නමුත් නවවැන්නෙන් කියවෙනවා උසස් අධ්‍යාපනය. ඒ කියන්නේ අපත සාමාන්‍ය පෙළින් පස්සේ දරුවා ලබන්නේ උසස් අධ්‍යාපනය. එතකොට මේ උසස් අධ්‍යාපනයේදී දරුවා තෝරගන්න ඕනේ මම තෝරගන්නේ විද්‍යාවද, මම තෝරගන්නේ කලාද, වාණිජද, సౌందර්යද, තාක්ෂණයේද මොකද්ද කියලා තෝරගන්න ඕනේ. එතකොට අපේ රටේ හැටියට තියෙන විෂයන් තමයි මම කිව්වේ. එතකොට කේන්දරයක් අනුව තමයි මේක තෝරාගත යුතු විශේෂයෙන්ම. මොකද අපි එහෙම කියන හේතුව සමහර වෙලාවට අපි ළඟට එනවා පවිත්‍ර දැන් සාමාන්‍ය පෙළ විභාගේ ලියලා ඉහළින්ම සමත් වෙලා ඊට පස්සේ උසස් පෙළ විද්‍යා විෂයන් වාගේ දේවල් තෝරාගෙන විද්‍යා විෂයන් ලියලා දෙපාර ලියලත් ෆේල් වෙච්ච අය. දැන් උදාහරණයක් හරිද මේ පහුගිය කාල සීමාව තුළ දිගටම ආවා එවැනි දෙමව්පියෝ කේන්දර අරගෙන ඒ අය කියනවා දරුවා ඉතාම දක්ෂයි අධ්‍යාපනයේට. අපස සාමාන්‍ය පෙළ විභාගේ ඒ 9ක් ගත්තා නැත්නම් ඒ 8ක් ගත්තා. අරගත්තාම ඒගොල්ලෝ තීරණය කරාලු දරුවෝ ජීව විද්‍යාවංශයට යවන්න. හැබැයි ජීව විද්‍යාව ලිව්වට ඒ දරුවට ජීව විද්‍යා විෂය ධාරාවෙන් S3ක්වත් ගන්න බැරි වෙලා දෙපාරක් මුලින් S3ක් කියන්නේ සාමාන්‍ය සාමර්ථ. එතකොට දරුවට විශ්වවිද්‍යාලයට යන්න තියෙන ඉඩකඩ නැති වෙනවා. මොකද ඒකට හේතුව කියලා තමයි මේගොල්ලෝ දැනගන්නේ. හැබැයි දැනගන්න එනකොට ඒගොල්ලෝ ප්‍රමාද වෙලා වැඩි. ඒකට හේතුව තමයි ඒ දරුවට ජීව විද්‍යාව හැදෑරීම සඳහා අවශ්‍ය කරන බුද්ධියක් කේන්ද්‍රය තුලින් උත්පාදනය කරලා දෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළට කොහොමද දුන්නේ? සාමාන්‍ය පෙළ කියන්නේ ඒක සාමාන්‍ය විදිහට පොදුවේ කාටත් ওই සාමාන්‍ය පෙළ විභාගයට ඔක්කොටම තියෙන එකම මට්ටමක තත්ත්වයක්. නමුත් උසස් පෙළේදී කලාංශයට වෙනම තත්ත්වයක්, වාණිජංශයට වෙනම තත්ත්වයක්, විද්‍යාවට වෙනම පැත්තක්. ඒක නිසා ඒකදී තෝරගන්න ඕනේ Tamanට ගැළපෙන පැත්ත. එතකොට මේ අපි කියනවා අපිට තේරෙන් ගන්න පුළුවන් කේන්දරේ බලපුවම මේ දරුවගේ සෙනසුරු ග්‍රහය දුර්වල නම් මෙයාට ජීව විද්‍යා විෂය ධාරාව හදාරන්න බෑ. එතකොට හැබැයි එයාට වෙන විෂය ධාරාවක් හැදෑරුවා නම් එයාට ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන්. සමහර විට වාණිජ විෂය ධාරාව හැදෑරුවා නම් ඔහුට ඒ දරුවට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒකෙන් වෙලා තියෙන්නේ තමන්ගේ උමනාවට, ඒ කියන්නේ දරුවාගේ උමනාවට හෝ දෙමව්පියන්ගේ කැමැත්තට හෝ අනුව කටයුතු කරලා බෑ. එතෙන්දී ඒකට අර විද්‍යාත්මකව කේන්දරය තුලින් හොයාගන්න ඕනේ දරුවට කරන්න පුළුවන් තත්ත්වේ මොකද්ද? ඒ දරුවගේ නියම බුද්ධි මට්ටම කේන්දරය තුල තියෙනවා. ඒ ග්‍රහය බලවත් වුණාම ඒ විෂයන් වලට දක්ෂකම් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් සිකුරු බලවත්තයි කලා විෂයන් වලට දක්ෂකම් තියෙනවා. එතකොට බුද බලවත්තයිට වාණිජමය විෂයන් වලට දක්ෂකම් තියෙනවා. කුජ බලවත්තයිට තාක්ෂණික විෂයන් වලට දක්ෂකම් තියෙනවා. එතකොට මේ ග්‍රහය බලවත්ද කියලා නියම ආකාරයට හොයලා බලලා ඒ ග්‍රහය බලවත් වුණා. දැන් සමහර ලාවට මේ ග්‍රහය බලවත් වෙලා ඉන්න පුළුවන්. නමුත් බලවත් වෙලා ඉන්නේ අසුබයක් හැටියට නම් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේක දක්ෂම ජ්‍යොතිර්වේදියෙක් ලවා පරීක්ෂා කරගත යුතුයි. මොකද මේක දරුවාගේ ජීවිතයේ ඉතාම වටිනා කඩයිමක්. මේ උසස් අධ්‍යාපනය කියලා කියන්නේ. ඒක නිසා විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයක් ලබන්න තියෙන අවස්ථාව ඒ දරුවට මගහැරිලා යනවා අර වැරදි විෂයක් තෝරා ගැනීම තුළ. ඊළඟට කාර්යය තමයි ඔබ අහන්නේ අධ්‍යාපනය. ඊළඟට ශරීර සෞඛ්‍ය. මේ ශරීර සෞඛ්‍ය ගැනත් කේන්ද්‍රය තුළ ඉතාම පැහැදිලිව තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කේන්දරයක් බලපුවහම අපි කියනවා ඒ දරුවගේ හයවැන්නාධිපතිය දුර්වල නම් ලග්නාධිපතිය දුර්වල නම් මම කෙලින්ම කියන දෙයක් තමයි පවිත්‍ර මේ දරුවගේ ශරීර සෞඛ්‍ය නම් හොඳ නැහැ කියලා. ඊළඟට කේන්ද්‍රයේ කුමන අන්දමක හෝ අසුභ ග්‍රහයකගේ බලපෑමක් තියෙනවා නම් අසුභ ග්‍රහයට අනුව ඒ දරුවට පීඩාවක් ඇති කරනවා. දැන් උදාහරණයක් වටියට සිකුරු වැනි ග්‍රහයක අසුභ විදියට පිහිටලා තියෙනවා. ඒ දරුවා සෙම් අධික ශරීරයක් තියෙන කෙනෙක්. ඊළඟට සෙනසුරු වැනි ග්‍රහයක අසුභ විදියට පිහිටලා තියෙනවා නම් අයහපත් ආකාරයට ඒ දරුවා වාතය අධික දරුවෙක්. එතකොට අපිට පුළුවන් මේ අධිකවල වෙලා තියෙන දෝෂ තත්ත්වය හඳුනා ගන්න. මේ ශරීරවල තියෙන දෝෂ තත්ත්වයන් තමයි වාත පිත සෙම කියන දෝෂ. එතකොට මේවට කාරක ග්‍රහය දුර්වල වෙලා අසුබේ වුණාම ඒ කාරක තත්ත්වයන් අනුව දරුවට පීඩාකාරී තත්ත්වයන් ඇති කරනවා. ඊළඟට කර්මජ රෝග කියලා දේවල් තියෙනවා. කර්මජ රෝග කියලා කියන්නේ කෙනෙකුගේ ග්‍රහාපලයක් නිසාම ඇතිවෙනා වූ රෝග පීඩා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය ස්නායු පීඩාවන්, ඔය ඩවුන් සින්ඩ්‍රෝම්, ඔටිසම් වැනි මොළය දුර්වලකම් ඒවා කර්මජ රෝග.
ඒව සනීප කරන්න බැකෙන වෛද්‍යවරු කියන්නේ මේවට බෙහෙත් නැහැ කියලා. දැන් පිළිකා රෝග සුව කරන්න බැරි කර්මජ රෝග. එතකොට මේ රෝග හැදුනහම පවිත දැන් පිළිකාවක් හැදුනොත් එimhe ඔබ දන්නවා ඇති සුව කරන්න බැහැ හැදුනට පස්සේ. ඔව්. නමුත් හැදෙන්න ඉස්සෙල්ලා වළක්වන්න පුළුවන්. ඒක නිසා කේන්දරේ බලලා කුඩා කාලෙදිම ඔබේ දරුවාට ඒ වගේ භයානක කර්මජ රෝගයක් හැදෙන්න තියෙනවා නම් ඒක හඳුනා ගන්න පුළුවන්. හඳුනාගෙන ඒක වළක්වන්නත් පුළුවන්. හැබැයි හැදුනට පස්සෙත් වළක්වන්න පුළුවන් යම් තාක් දුරකට. නමුත් හැදුනට පස්සේ වළක්වන්නට වඩා හොඳයි පවිත්‍ර හැදෙන්න ඉස්සෙල්ලා ඒක වළක්වන එක. අර ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දන් කියා කියලා කියනවනේ. ඒක නිසා ඒක වළක්වන්න ඕනේ හැදුනට පස්සේ නෙමේ හැදෙන්න ඉස්සෙල්ලා. කේන්දරේ බොහොම පැහැදිලිව තියෙනවා හැදෙන්න තියෙන කර්මජ රෝගේ මොකද්ද? මේ කර්මජ රෝගය කියන්නේ මේ උණ බඩේ අමාරුව හෙම්බිරිස්සාව ඒව නෙමෙයි ඈ. ඒවා විලක් ආගන්තුක රෝග. ඒවා මේ කාල ගුණය නිසා, දේශ ගුණය නිසා හැදෙන ඒවා ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ අර කර්ම රෝග. ඒ කියන්නේ ග්‍රහාපලයක දුර්වලකමක් නිසා, ග්‍රහයෙක්ගේ දුර්වලකමක් නිසා පෙර කරපු අකුසලයක් හේතු කොටගෙන ඇතිවෙනා වූ පීඩා. මේවා ඇත්තටම සුව කරන්න බැරි රෝග. දැන් මේ කර්මජ රෝග කියන ඇත්තටම සුව කරන්න බෑ. ඊළඟට ශරීර සෞඛ්‍ය ගලන ඊළඟට බෑ මොකද? බුද්ධිය ගැන. බුද්ධිය. ඔව්. මේ බුද්ධිය කියන්නේ දරුවෙකුට ඉතාම වැදගත් දෙයක් අධ්‍යාපනය ලබන්න. දැන් මේ බුද්ධියට කාරක ග්‍රහය බුධ ග්‍රහය නිතරම රවිගෙන් අස්ත වෙනවා. රවිගෙන් පීඩා වෙනවා. ඒක නිසා බුධ ග්‍රහයාගේ බලය දුර්වල වුණාම හුඟක් අයගේ බුද්ධිය හීන වෙනවා. දැන් අපි සාමාන්‍ය පාසලක පන්ති, මම මේ කියන්නේ සාමාන්‍ය පන්ති කාමරයක ළමයි 50ක් හිටියොත් එහෙම, ඔය ළමයි 50න්ම බුද්ධිමත්ම දරුවෝ ඉන්නේ 5 දෙනෙක් නැත්නම් 6 දෙනෙක් වගේ ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි හුඟක් අයගේ බුධ ග්‍රහය පීඩා වෙලා ඉන්නවා. ඒක නිසා ඒ බුධ ග්‍රහය පීඩා නොවි බුධ බලවත් වෙලා ඉන්න කෙනාගේ බුද්ධිය තියෙනවා. හැබැයි අපිට පුළුවන් ජ්‍යොතිෂ්‍ය තුලින් මේ බුද්ධිය හීන දරුවන්ගේ බුද්ධිය හීන තත්ත්වය වළක්වලා බුද්ධිය ඇති කරලා දෙන්න. ඊළඟ දේ මොකද? අපි ශරීර සෞඛ්‍ය ගැන කතා කරා, අධ්‍යාපනය ගැන කතා කරා, සෞඛ්‍ය පිළිබඳව කතා බහ කරා. මේ කරුණු කාරණාවන් තමයි කේන්දරෙන් බලන්න පුළුවන් දෙයක්. දරුවන්ගේ හොඳද නරකද කියලා බලලා අපිට ප්‍රතිකර්ම කරලා හදාගන්න පුළුවන් දේවල් තමයි මේවා. ඉතින් මැණික් ප්‍රතිකාර ක්‍රමය තුලින් ඔබගේ ගැටලුවට විසඳුම් ලබා ගන්න ජ්‍යොතිෂ විශාරද KAU සරච්චන්ද්‍ර මහතා හමුවන්න 0711 622 429. ඔව්, දැන් විශේෂයෙන්ම අද දවසේ අපි දරුවන් සහ කේන්ද්‍ර පත්‍ර සටහන පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ අතරතුරේ KU සරච්චන්ද්‍ර මහත්මයා මුණ ගැසෙලා ඔබේ දරුවාගේ ඔබේ කේන්ද්ර පත්‍ර සටහන නිවැරදිව පරීක්ෂා කරවා ගන්නට පුළුවන් මම සඳහන් කර සිටින්නම්. අඟහරුවාදා දිනයන්හිදී බත්තරමුල්ල කාර්යාලයේදී ඔබට මුණ ගැසෙන්න පුළුවන් වෙන්නේ අංක 660 දෙවන සුබහුති අතුරුපාර සුබහුතිපුර බත්තරමුල්ල කියන ලිපිනෙන් තමයි මුණ ගැසෙන්නට පුළුවන්. බදාදා දිනයන්හිදී ගම්පහ කාර්යාලයේදී ඔබට මුණ ගැසෙන්න පුළුවන්. ගම්පහ තරුණ බෞද්ධ සංගම ඉදිරිපිට තමයි කාර්යාලය පිහිටලා තිබෙන්නේ. ඒ වගේම සිකුරාදා දිනයන්හිදී රත්නපුරයේ අංක 19 බෝධිරාජ විහාරමාවත රත්නපුරයේ කියන ලිපිනයේ තිබෙන කාර්යාලයේදී ඔබට මුණ ගැසෙන්න පුළුවන්. සෙනසුරාදා දිනයන්හිදී අනුරාධපුර කාර්යාලය අංක 40 පැරණි බස් නැවතුම්පළ පාර මාකට් පෙදෙස අනුරාධපුර කියන ලිපිනයේදී මුණ ගැසෙන්නට පුළුවන්. ගාල්ලේදී ඔබට මුණ ගැසෙන්න පුළුවන් වෙන්නේ බ්‍රහස්පතින්දා දිනයන්හිදී ඒ ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කළුවැල්ල ගාල්ල. ගාල්ල මහනගර සභාව ආසන්නයේ තමයි මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පිහිටලා තිබෙන්නේ. ඉතින් මේ කාර්යාලයේදී බ්‍රහස්පතින්දා දිනයන්හිදී ඔබට මුණ ගැසෙන්නට පුළුවන්. හමුවන්නට පෙර දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්න ඒ ගැන ඉතාමත් කැමැත්තෙන් මතක් කරනවා. 0711 622 429 0711 622 429. ඒ වගේම 0711 182 261 0711 182 261 0711 0711 279 422 0711 279 422. මේ දුරකථන අංක හරහා ස්වර්ණවාහිනී මත මේ දිස් වෙනවා. මේ දුරකථන අංක හරහා ඔබට පුළුවන් මුණ ගැසෙන්නට දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්න. ඒ වගේම Facebook ගිනුම මානස ඇස්ට්‍රොජිකල් සර්විස්, ඒ වගේම YouTube channel මානස ඇස්ට්‍රොජිකල්, ඒ වගේම වෙබ් ලිපිනේ තමයි www.manasa.lk. ඉතින් මේ කාරණාවන් එක ජ්‍යොතිෂ්‍ය විෂයක් ලෙස හදාරන්නට ප්‍රිය ඔබට අවස්ථාවක් තිබෙනවා. KAU සරච්චන්ද්‍ර මහත්මයා විසින් DVD ලෙස මේ ජ්‍යොතිෂ්‍ය පාඩම් මාලාව ඔබ වෙතට ලබා දෙනවා. මේ නිවසටම ගෙන්වා ගන්නටත් මේ දුරකථන අංක හරහා විමසීමක් කරන්නට පුළුවන්. ඒ වගේම තැපැල් මාර්ගිකව පලාපල ගෙන්වා ගැනීම පිළිබඳ විස්තර දැන ගැනීමටත් ඉහත දුරකථන අංක අමතන්න කියන කාරණාව මතක් කරනවා. අපි අද දවසේ දරුවන් ගැන කේන්දරයෙන් මොනවද කියන්නට පුළුවන් කියන කාරණාව පිළිබඳවයි රාශි වැඩසටහනේ සාකච්ඡා කරන්නේ. මම කැමැති ඔබතුමාගෙන් දැනගන්නට සරච්චන්ද්‍ර මහත්මයා, දැන් සාමාන්‍යයෙන් අපි කියනවා දරුවන්ගේ තිබෙනවා යම් යම් ක්‍රියාකාරකම්, එසේ නැත්නම් හැසිරීම්. කෙනෙක් බියගුළු වෙන්නට පුළුවන්, කෙනෙක් අකීකරුකම් කරන්නට පුළුවන්, තව කෙනෙක් කම්මැලි වෙන්නට පුළුවන්. මේ වගේ දුර්වලතාවයන්, දරුවන්ගේ පෞරුෂීය දුර්වලතාවයන් කේන්දරය හරහා හොයාගන්නට පුළුවන්, ඒවට පිළියම් කරන්න පුළුවන්. ඔව්, දැන් අපිට කේන්දරයක් ගෙනාවුවහම පවිත්‍ර අපිට දරුවෙගේ කේන්දර දීපම අපි කෙලින්ම කියනවා මේ දරුවා හිතුවක්කාරයි, මේ දරුවා කම්මැලි, මේ දරුවා හරි මුරණ්ඩුයි, මේ දරුවා හරිම නිද්‍රාශීලී, මේ දරුවා ආවේගශීලී, මේ දරුවා රසයන්ට ගිජුයි. ඔය වගේ දේවල් අපි කියනවා දරුවන්ට.
මේ කේන්දර බල්ල. එහෙම කියන්න පුළුවන් වෙලා තියෙන පවිත්‍ර ඒ කේන්දරවල තියෙන යම් යම් ග්‍රහ පිහිටීම් නිසා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කුජ ග්‍රහය ලග්නේ ඉන්නවනම් කුජගේ රාශියක බලවත් වෙලා ඉන්නවනම් ඒ දරුවා ටිකක් හිතුවක්කාරයි. හරි. එතකොට අපි කියනවා මේ දරුවා ටිකක් කේන්ති යන ගතියක් තියෙන හිතුවක්කාර කියලා නේද කියලා අහනවා. එහෙම අහන්න පුළුවන් වෙලා තියෙන ග්‍රහ පිහිටීම් නිසා. ඒ වගේම අපිට පුළුවන් ඒව හඳුනා ගැනීමට ඒ දරුවාගේ දුර්වලකම්. දැන් සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියන්ට කොහොමඩවත් පාලනය කරගන්න බැරි තත්ත්වයන් තියෙන අය. ඒ වගේ කුජ වැනි ග්‍රහයන් අසුබෙන් මිලා ඉන්නවා. ඒ වගේම තමයි සමහර දරුවෝ ඉන්නවා කුසීත බබින් නිතු දරුවෝ. ඔය සෙනසුරු වැනි ග්‍රහයන් බලවත් වීම නිසා කම්මැලිකම නිදිමත ගතිය උදාසීන බව ප්‍රමාදයට ලක් වෙන හැටි දැන් උදේට අවදි වෙන්නේ නැහැ එහෙම පරක්කු වෙලා. එතකොට අර අපිරිසිදුවට ඉන්න එහෙම ඉන්න දරුවෝ ඉන්නවා. ඉතින් ඒකට හේතුව තමයි අර සෙනසුරු වැනි ග්‍රහය. එතකොට මේ වාගේ තත්ත්වයන් තුල ඒවා වෙනස් කර ගැනීම හැකියාව කිසිම විද්‍යාවක නැහැ. දැන් ස්පිරිතාලයකට ගිහිල්ලා වෛද්‍යවරයෙකුට කිව්වොත් මේ දරුවා ටිකක් අකීකරුයි මේකට මොකද කරන්න කිව්වොත් මේ දොස්තර මහත්තයාට බෙන්ද බෙහෙතක් නැහැ මේකට. ඒ වගේ මේ දරුවා ටිකක් කම්මැලි මේ දරුවට මොකද්ද කරන්න කිව්වොත් ඕනනම් දොස්තර මහත්තයා ටිකක් විටමින් පෙත්තක් දෙකක් දෙයි දරුවගේ ශරීරයේ පොඩ්ඩක් පෝෂණය යටි වෙන්න. නමුත් මේ දුර්වලකම මගහැරීමට කිසිම විද්‍යාවක් සමත් වෙලා නැහැ. නමුත් මේ ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ අන්න එවැනි විද්‍යාවක් සමහරු මේකට ඔය අගෞරව කරාට නිගරු කරාට එවැනි දුර්වලකම් මගහරවන්න පුළුවන්. ඒකට කරන්නේ පවිත්‍ර ඒ ගහින්ගේ දුර්වලකම් වෙනස් කරන්න පුළුවන් මැනික් ප්‍රතිකාරය තුලින්. තවත් ප්‍රතිකර්ම ක්‍රම තියෙනවා. නමුත් මේ මැනික් ප්‍රතිකාර ක්‍රමය තුලින් ඊටමත් ප්‍රත්‍යක්ෂ ලෙස ඒ අකීකරුකම් වෙනි දුර්වලතා තියෙනවා. ඔබ මෙතනදී ඇහුවේ නැති වුණත් මම තව දෙයක් ගැන කියන්නම්. දරුවන් නැතිකමින් දෙමෝපියන් හුඟක් පසුතැවෙනවා. සමහර වෙලාවට අවුරුදු බැඳලා විවාහ වෙලා අවුරුදු 4-5 යනකලොත් දරුවෙක් පිළිසිඳ ගන්න නැතුව පසුතැවෙන දෙමෝපියෝ ඉන්නවා. මේකට මම ඉතා හොඳ උපදේශයක් දෙන්නම් කාටත් පොදුවේ. මේකට තියෙනවා ගන්ධබ්බ පූජාව කියලා පූජාවක්. ගන්ධබ්බ පූජාව කියලා කියන පූජාව කරන්නේ මෙහෙමයි. රුවන්වැලි සෑය හරි මේ රුවන්වැලි සෑය නෙමෙයි සීමා බෝධිය වැනි බලවත් බෝධියකට එනවා. අපේ රටේ තියෙනනේ බලවත් බෝධීන් වහන්සේලා කළුතර බෝධිය, ඒ වගේම ශ්‍රීමා බෝධිය වගේ තැන්. ඒ වගේ අෂ්ටඵල බෝධියක් වැනි තැනකට ගියාම ඒ තැන්වල ඉන්නව පවිත්‍ර මේ ගන්ධබ්බයෝ. ගන්ධබ්බයෝ කියලා කියන්නේ මව් කුසක පිළිසිඳ ගන්න බලාපොරොත්තුෙන් හොඳ මමක් හොයමින් ඉන්න ගන්ධබ්බයෝ ඔය තැන්වල උගාවක් ඉන්නවා සැරිසරන ලක්ෂ ගාණක් ඉන්නවා. අන්න ඒ වගේ තැනකට ගිහිල්ලා හොඳ බෝධි පූජාවක් තියන්න. මේ බෝධි පූජාවක් තියලා ඊට අමතරව පුළුවන් නම් දවල් කාලයක නම් කිරි ආහාර පූජාවක් බෝධියට තියන්න. තියලා ප්‍රාර්ථනාවක් කරන්න මගේ පෙරාත්මයක ඉඳලා මාව මව් වශයෙන් හොයාගෙන එන දරුවෙක් මාව හොයාගෙන ඉන්නවනම් මේ ස්ථානේ ඉන්නවනම් මගේ කුසට ඒ දරුවා පැමිණෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න. එහෙම ප්‍රාර්ථනාවක් කරලා එහෙම ප්‍රාර්ථනාවක් ඉෂ්ට වුණොත් යම් විදිහකින් දරුවෙක් පිළිසිඳ ගත්තොත් මේ බෝධීන් වහන්සේ ළඟට මම ඇවිල්ලා කිරි ආහාර පූජාවක් ඇතුළු සියලු ආකාරයේ අංග සම්පූර්ණ පූජාවක් මේ බෝධීන් වහන්සේට කරනවා කියලා බාරයක් වෙලා අදිෂ්ඨානයක් කරගන්න. මම මේ කියන්නේ මේ දරුවන් නැතුව ඉන්න දෙමව්පියන්. මේකට දෙමව්පියෝ දෙන්නම යන්න ඕනේ. අම්මා විතරක් ගිහිල්ලා බෑ. අම්මයි තාත්තයි දෙන්නම යන්න ඕනේ. මොකද මේකට දෙන්නගෙම සම්බන්ධය අවශ්‍ය නිසා. හැබැයි අපේ පෙර ආත්ම ගත සම්බන්ධතාව තියෙන ගන්ධබ්බයෝ ඉන්න පුළුවන්. ඒ කියන්නේ පෙර ආත්මවල අපිව පතාගෙන ආපු දරුවෝ ඉන්නවා. දැන් ওই සමහර මේ මැරෙනකොට කියන්නේ මේ දරුවා මගේ දරුවෙන්ම වෙලා ඉපදෙන්න කියලා. සමහර අම්මලා කියන්නේ පුතේ උඹ මගේ දරුවෙක්ම වෙලා ඉපදියන් කියලා. දරුවොත් ප්‍රාර්ථනා කරන්නේ. අන්න එහෙම ප්‍රාර්ථනා කරපු අය ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ අම්මා හොයාගන්න බැරුව ඉන්නවා. ආන් එවැනි අයට පහසුවක් වෙනවා අර වගේ තැනකට. මොකද ඒගොල්ලෝ ඒ තැන්වල සැරිසරනවා. ඒක නිසා එවැනි දෙයක් ප්‍රාර්ථනාවක් හැටියට කරොත් දරුවෙක් ලබා ගන්න වාසනාවක් වෙනවා. ජ්‍යොතිෂ්‍ය විශාරද KAU සරච්චන්ද්‍ර මහතා හමුවේ හැකි ස්ථාන බත්‍රමුල්ල, ගම්පහ, ගාල්ල, රත්නපුර, අනුරාධපුරය, කුරුණෑගල 0.71 622 429. හොඳයි, අද දවසේදී අපි සාකච්ඡා කරේ දරුවන් ගැන කේන්දරයෙන් කතා බහ කරන්න පුළුවන්ද කියන කාරණාව ගැන. ඉතින් විශේෂයෙන්ම ඔබේ කේන්ද්‍ර පත්‍ර සටහන නිවරදිව පරීක්ෂා කරවා ගන්නට KAU සරච්චන්ද්‍ර මහත්මය ඔබට මුණ ගැසෙන්නට පුළුවන්. මම ස්ථාන මතක් කරන්නම්, බතරමුල්ල කාර්යාලයේදී අගහරුවාදා දිනයන්හිදී මුණ ගැසෙන්නට පුළුවන් වෙන්නේ අංක 660 දෙවන සුභූති අතුරුපාර සුභූතිපුර බතරමුල්ල කියන ලිපිනයේදී. ගම්පහ කාර්යාලයේ බදාදා දිනවලදී විවෘතයි. තරුණ බෞද්ධ සංගම ඉදිරිපිට තමයි ගම්පහ කාර්යාලය පිහිටලා තිබෙන්නේ. රත්නපුර කාර්යාලයේ සිකුරාදා දිනයන්හිදී විවෘතයි. අංක 19 බෝධිරාජ විහාර මාවත රත්නපුරයේ කියන ලිපිනයේදී. අනුරාධපුර කාර්යාලයේ සෙනසුරාදා දිනයන්හිදී විවෘතව තිබෙනවා. අංක 40 පැරණි බස් නැවතුම්පළ පාර මාකට් ප්‍රදේශ අනුරාධපුරයේ කියන ලිපිනයේදී ඔබට මුණ ගැසෙන්නට පුළුවන්. ඉරිදා දිනයන්හිදී කුරුණෑගල අලකොළ දිනිය පාර අස්වැද්දුම කියන කාර්යාලයේ ඔබට මුණ ගැසෙන්නට පුළුවන්. බ්‍රහස්පතින්දා දිනයන්හිදී ගාල්ල කාර්යාලයේදී මුණ ගැසෙන්නට පුළුවන්. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කළුවැල්ල ගාල්ල ගාල්ල මහනගර සභාව ආසන්නයේ තමයි ගාල්ල කාර්යාලය පිහිටලා තිබෙන්නේ.
මුණගැසෙනට කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න 071 622 42 02 9 081 188 26 61 සහ 011 2 879 422 කියන දුරකථන අංක හරහා. එහෙමනම් අද දවසට අපි රාශි වැඩසටහනින් සමු ගැනීම සටහන් කරනවා. අද දවසේ අපි ආරාධනා කළේ මානස ගුරුකුල අධිපති සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය වෘදු නැකත් කමිටු සමාජික ජ්‍යොතිෂ විශාරද ජාත්‍යන්තර උපදේශක දේශමාන්‍ය සාමිනිසුරු KAU සරච්චන්ද්‍ර මැතිතුමනි. ඔබතුමන්ට බොහොම ස්තුතියි. සුබ දවසක්. සුබ දවසක්. අපි ලැබෙන සතියේ මුණ ගැසෙමු නැවතත්. මෙම වැඩසටහන ඔබ